අයිබෝනි කියලා පිළිගන්නවා YouTube යාළුවෝ සියලු දෙනාටම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩේලි රිපෝට් එකේ ඊළඟ පාඩම. එහෙම තමයි අවසන්ම අවසන් කොටස. මීට වඩා ඩේලි රිපෝට් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දැන් ඊයේ පාඩමක් ඉදිරිපත් කරලා ඩේලි රිපෝට් එක දෙක සම්බන්ධයෙන් මම එතනදී ප්‍රශ්නයක් අහුවා. වීඩියෝ පාඩම් දිග වැඩිද කොහොමද අඩු කරන්න ඕනේ කොච්චර කාලයකට සීමා වෙන්න ඕනේද කියලා. ඉතින් යාළුවනේ අද දවසේ මම කතා කරන්නේ ඩේලි රිපෝට් එකේ අවසන් කොටස. අද දවසේ කාලේ ගියත් වැඩි වුණත් ඩේලි රිපෝට් එකේ කතා කරලා ඉවර කරන්න ඕනේ. මොකද තව ඉදිරියට අලුත් පාඩම් ගණනාවක් කතා කරන්න තියෙනවා. ඉතින් අද දවසේ වැඩේ සටහන ආරම්භ කරමු. පබ්ලිකේෂන් ගිය මේ cse.lk වෙබ් පිටුවේ ඉන්නේ. පබ්ලිකේෂන් ගියා cse daily කියන ක්ලික් කරා මෙන්න මේ පිටුවට එනවා. ඒකෙදි cse daily report කියන එකට අදාළ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ලිපිය එනවා. මේක තමයි PDF එකක් විදියට එන්නේ. එතකොට මේ daily report එක අපිට කියවීමේ හැකියාව තියෙනවා. මේ daily report එකේ අද දවසේ ගනුදෙනු සමය සඳහන් වෙන්නේ අද දවසේ අපි මේ මම වීඩියෝ එක හදන නිර්මාණය කරන්නේ 2018 නොවැම්බර් මාසේ 20 වෙනිදා. එතකොට මේ තියෙන්නේ 2018 සාමාන්‍යයෙන් අපි කතා කරා 19 වෙනිදා කලින් දවසේ report එක තමයි මේගොල්ලෝ රිලීස් කරලා තියෙන්නේ. ඉතින් හරි අපි යමු මේ report එක ගැන කතා කරන්න. ඊයේ දවසේ පළවෙනියටම daily report එක ගැන කතා කරද්දී මම මේ මුල් ටික කතා කරලා ඉවර කරගත්ත යාළුවනේ. එතකොට දැන් ඊයේ මම කතාව නැවතුනේ මේකේ 12 වෙනි පිටුව කියන තැනින්. නැත්තම් අපි කතා කරා සමාගම් වල වොච් ලිස්ට් එක ගැන. වොච් ලිස්ට් එකේ තියෙන සමාගම් ඇයි වොච් ලිස්ට් එකට එන්නේ කියන කාරණා කතා කරා. දැන් මෙතනින් ඊට පස්සේ කතා කරා වෙළඳපොළ ගනුදෙනු අත්හිටුව ඇති සමාගම් ගැන. දැන් මෙතන ඉඳලා කතා කරන්නයි යන්නේ. මෙතන ඉඳලා හරි. දැන් මේක සඳහන් වෙන්නේ listed company notice of the annual general meeting. නැත්තම් AGM එකක් ගැන තමයි මෙතනින් සඳහන් වෙන්නේ. AGM එකක් කියලා කියන්නේ මහසභා රැස්වීම. මම පස්සේ මහසභා රැස්වීමකට මම යන ආකාරය. එහෙම නැත්නම් ලයිව්ම ඕගලන්ට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නම්. මම ලබන අවුරුද්දේ ඇනුවල් මීටින් එකට මගේ ශ්‍රේෂ් හිමි සමාගම් වලට යනකොට කොහොමද කෙරෙන කාරණා ගැන මම ඔයාලට පැහැදිලි කරන්නම් පස්සේ ප්‍රැක්ටිකලි. නමුත් දැන්ට මෙතන තියෙරගමු AGM එකක් කියලා කියන්නේ ඇනුවල් ජෙනරල් මීටින් එකක්. ඇනුවල් ජෙනරල් මීටින් එකක් කියලා කියන්නේ සාමාන්‍ය කොටස් වෙනඳපොළේදී ගනුදෙනු වෙන සෑම සමාගමක් විසින්ම මහජනතාවගේ නැත්නම් ආයෝජකයන්ගේ සුභසිද්ධිය සඳහා ආයෝජකයන්ගේ දැනුම් විශ්වාසය වැඩි කර ගැනීම සඳහා රැස්වීම පවත්වනවා. මේ රැස්වීම අවුරුද්දට එක ඇනුවල් ජෙනරල් මීටින් එකක් එකයි තියෙන්නේ. එතකොට ඩිරෙක්ටර් බෝඩ් එක ඔඩිට් බෝඩ් එක වෙනත් ලොකු සමාගමේ නිලධාරීන් මෙන්න මෙතනට එනවා. ආවට පස්සේ ඒ සමාගමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මේ මහසභා රැස්වීමේදී නිවේදන නිකුත් කරනවා. ඒව පිළිබඳව අපිට තොරතුරු ලබා ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම තියෙනවා. ඉතින් එතනට ගියාට පස්සේ මම කිව්වා වෝටින් ෂෙයාර්ස් මිලදී අරන් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒකට යෑමට හැකියාව සුදුසුකම් ලබනවා. ඒ වගේමයි ඡන්ද බලය හිමි වෙනවා ඔයගලන්ට එම ස්ථානයේදී. ඩිවිඩෙන්ඩ් එක ගැන අනාගත සමාගමේ වෙනස්කම් ගැන කොයි ආකාරයටද තීන්දුව తీරන ගන්නේ ඕගොල්ලන්ට ඒකට පුළුවන් අත උස නැත ඡන්දේ ප්‍රකාශ කරලා ඒ බලය පෙන්වන්නේ. හරි අපි මෙතනට යමු. මේ ලෑස්තිගත සමාගම වාර්ෂික මාසික ලබා රැස්වීම නිවේදන ගත කරන අවස්ථාව මෙතනින් දක්වලා තියෙන DFC බැංකුවේ 2019 3 වෙනි මාසේ 28 වෙනිදා ඒ කියන්නේ ලබන අවුරුද්දේ 3 වෙනි මාසේ 28 වෙනිදා AGM එක නිකුත් තියනවා කියලා කියනවා මෙන්න මේ සිනමන ලේ සයිට් කියන ස්ථානයේ. ඒකට HNB එකත් එහෙමයි මෙන්න මේ ස්ථානයේ තියෙනවා. කොමර්ෂල් බැංකුව මෙන්න මේ දවසේ මේ තාම ස්ථානයේ මෙතන සඳහන් වෙලා නැහැ. පෑන් ඒෂියාත් එහෙමයි, සම්පත් බැංකුවත් එහෙමයි, හැටන් නැෂනල් බැංකුවත් මෙතන මෙහෙමයි. මේ විදිහට සමාගම් ගැන කතා කරද්දී වෙලාව තියෙනවා. ඕගලන්ට යන්න පුළුවන් මේ ලිස්ට් එක වල්ලා. ඕගොල්ලෝ හැබැයි කොටස් අනිවාර්යෙන් ඒ සමාගමේ තියෙන්න ඕනේ වෝටින් ෂෙයාර්ස්. ඒ වෝටින් ෂෙයාර්ස් තිබුණොත් ඕගලන්ට පුළුවන් මෙහි ගිහිල්ලා ඡන්ද බලය ප්‍රකාශ කරන්න. හරි, මෙතන යටට ගියොත් එimhe මේ තියෙන ඉන්ටීරියම් ෆිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ෆෝ ද පීරියඩ් ඔෆ් එන්ඩඩ්. ඒ කියන්නේ මෙතන සඳහන් වෙන්නේ 2018 9 වෙනි මාසේ 30 වෙනිදා ඉඳලා 2018 9 වෙනි මාසේ 30 දක්වා මෙන්න මේ පීරියඩ් එකේදී. එහෙම නැත්නම් සාමාන්‍ය මෙතනට වෙනකම් අද 30 වෙනිදා වෙනකම් අවසන් වූ කාලය සඳහා අතුරු මූල්‍ය ප්‍රකාශන. දැන් ඉන්ටීරියම් ෆිනෑන්ෂියල් රෙකෝඩ් ස්ටේට්මන්ට් වලට සිංහලෙන් අපි ට්‍රාන්ස්ලේට් කරාම අතුරු මූල්‍ය ප්‍රකාශන කියලා තමයි එන්නේ. ඉතින් මේ සමාගම් වල ඉන්ටීරියම් රිපෝට් නිකුත් වෙලා තියෙනවා. ඉන්ටීරියම් රිපෝට් බලන හැටි මම ඔයාලන්ට පැහැදිලි කරා. කෙලින්ම මෙතනට යනවා ගිහලා සර්ච් කරන්න පුළුවන් ඒ අදාළ සමාගම් අපි හිතමු සිලෝන් printers කියලා. මෙතනින් අපි සර්ච් කරමු සිලෝන් print. මෙන්න මේ අවස්ථාවේදී සිංහලෙන් මම දාගෙන තියෙන හින්දා අවුල වුණේ. හරි, සිලෝන් printers කියලා ක්ලික් කරාට පස්සේ BOC එකක් ආවේ. ඕකේ, right. මුලින්ම කරමු language එක වෙනස් කරගමු. මම ඔයගලන්ට JPEG පාඩම් ටයිප් කරන ගමන් හිටියේ. ඉතින් ඒ අවස්ථාවේ වීඩියෝ එක හදද්දි සිංහල ෆොන්ට් එක මාරු කරන්නත් දරුණා. සිලෝන් printers, right, මේක. CPRT කියලා තියෙන සමාගම ගියාට පස්සේ එතන දැන් මේ තියෙන company profile financial කියන ක්ලික් කරා. මෙන්න මේ තියෙන්නේ interior report. එතකොට මේ interior report එක නිකුත් කරා කියලා මෙන්න මෙතන සඳහන් වෙනවා. එතකොට මේක බලලා අපිට අදාළ company profile එකට යෑම හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ පල්ලෙහාට ගියොත් එමේ මේ තියෙන්නේ
හරි දැන් මෙතන තියෙන්නේ කොටස් වෙළඳපොළ චක්‍රලේඛ සුරකින්පත් විනිමය හා කොමිෂන් සභාවේ නියෝග ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා මෙතන වචනයක් trade in halted and නැත්නම් trade in hold lifted. මෙන්න මේ වචන දෙකේ තේරුම මම මෙතනින් පැහැදිලි කරන්න. ඉතා වැදගත් වෙනවා අපිට ඉදිනදා ජීවිතයේදී මේ trade in halted සහ holder lifted කියන එකේ අදහස මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඕනෑම සමාගමක් ලාභාංශ නිකුත් කරද්දී වෙන යා මූල්‍ය වාර්තා නිකුත් කරද්දී නැත්නම් විශේෂ ප්‍රකාශයක් අපි තුමේ EGM එකක් කියලා කියන්නේ යාළුවනේ extra ordinary general meeting එකක්. එ නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් නියමානුකූලව නැත්නම් අපි කියන විශේෂ මහසභාවේ සීමාවක් වගේ එකක් පවතිනවා නම් මේ සමාගම ඒ වගේ දෙයක් නිවේදනය කරන්න සූදානම් වෙනවා නම් වහාම ඒ කොටස් ගනුදෙනු කිරීම මදකට නවත්තනවා. මේ කොටස් ගනුදෙනු කිරීම නවත්තන්නේ සුරුකුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ නියෝගයක් අනුව. ඒකට අපි කියනවා හෝල්ටර් කියලා. එතකොට ඒ හෝල්ටර් එක කරාට පස්සේ ටික වෙලාවකට පස්සේ ඒගොල්ලෝ ඒ අදාළ ලාභාංශ නිවේදනය හරි වෙනත් නිවේදනයක් හරි ඉදිරිපත් කරනවා. කරාට පස්සේ තවත් පැය වාගෙන විතර පස්සේ තමයි මේගොල්ලෝ ඒ හෝල්ටර් ලිෆ්ටඩ් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ඒ නවත්වාගෙන යෑම රිලීස් කරනවා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් එහාට ගනුදෙනු සිද්ධ කිරීමේ හැකියාව තියෙන ඒම කරන්නේ ඇයි කියන කතාව සහ එහෙම කරාම අපිට කොටස් වෙනද පොලෙන් මොන වගේ වාසි තියෙනවද කියන එක මම මෙතනදී කතා කරන්නේ නැහැ. මම ඒක වෙනම දවසකදී ගන්නම් ට්‍රේඩින් හෝල්ටර් ඇන්ඩ් හෝල්ටර් ලිෆ්ටඩ් ඉන් වල මීනින් එක මොකක්ද කියන එක ගැන කතා කරන්න යාළුනේ. හේතුව අද දවසේදී මේ ඩේලි රිපෝට් එක සම්පූර්ණයෙන්ම මම කතා කරන්න ඉවර කරනවා කියලා හිතපු හින්දා. හරි. මේ තියෙන්නේ සාංගමික අනාවරණයන්. එහෙම නැත්නම් අපි කියන කෝපරේට් ඩිස්ක්ලෝෂර් කියලා හඳුන්වනවා. අදාළ කොටස් වෙළඳපොළේ ඉන්න සමාගම් වලින් යම් යම් සමාගම් ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එක වෙනස් වෙනවද, රේටින් එක වෙනස් වෙනවද, ඒගොල්ලන්ගේ ඇනුවල් රිපෝට් එකේ චේන්ජ් එකක් වෙලා තියෙනවද, එහෙම නැත්නම් රයිට් ඉෂූ ගැන රිලේටඩ් පාටි ට්‍රාන්සැක්ෂන් එකක් සිද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කියන්නේ අදාළ සමාගමේ ඇතුළත යම් යම් දේවල් වෙනස් වෙලා තියෙනවනම් මෙන්න මේ සාංගමික අනාවරණයන් විදිහට මේවා ඉදිරිපත් කරනවා. හරිද යාළුවනේ? එතන මේක මේවා තියෙන්නේ වෙන කොයිවත් නෙමෙයි, කම්පැනි ප්‍රොෆයිල් එකේ අදාළ ස්ථානේ. අපි උදාහරණයක් මම ඔයාලට පෙන්නනම්, ද කැන්ඩි හෝටල් කම්පැනි. අපි යමු කැන්ඩි හෝටල් එක බලන්න. ඔයාලට මෙතනට ගියා සර්ච් කරන්න පුළුවන් ද කැන්ඩි. මේකේ කෝඩ් එකේ නම දන්නවනම් ඊට වඩා ලේසියෙන්ම ගහන්න පුළුවන් KHC කියලා. හරි. එතකොට දැන් මේ KHC එකේ අනවුස්මන්ට් වලට ගියාට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා චේන්ජ් ඉන් ඩිරෙක්ටරේට්. දැකලා මෙතන එකක් තියෙනවා ඩිරෙක්ටරේට් එක වෙනස් වෙලා, එළන් රෙජිස්ටර් ඇඩ්‍රස් එක වෙනස් වෙලා. මෙන්න මේ 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 කියන පණිවිඩ. මෙන්න මේ කියන මම මෙන්න මේක මෙන්න මේ වගේ පණිවිඩ ගැන සඳහන් වෙන්නේ මෙන්න මෙතනදී. ඒකත් මතක තියාගන්න. එතකොට සමාගමේ ප්‍රධාන ආයතන වෙනස් වුණාද, අනිකුත් කරුණු කාරණා එතනින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙතනින් තියෙන්නේ disclosure of the deal in by the directors of the listed companies. ඒ කියන්නේ ලෑස්තුගත සමාගම් වල අධ්‍යක්ෂකවරුන් ගනුදෙනු කරපුවා නම්, එහෙම නැත්නම් අපි කියනවා ඩිරෙක්ටර් බෝඩ් එකේ සමාගමක ඉන්න කෙනෙක් ගනුදෙනු වීම සිද්ධ වුණා නම්, ඒ ගනුදෙනු කරපු එක් පුද්ගලයාගේ නමයි, සමාගමයි, අධ්‍යක්ෂ තනතුරේ ස්වභාවයයි, ගනුදෙනුව බයිද සෙල්ද කියන එකයි නිවේදනය කර ලැබුව දිනයත් සඳහන් නම්, මේක ඉතාම වැදගත් දෙයක්. හේතුව හොඳට බලාගෙන ඉන්න. සාමාන්‍යයෙන් සමහර වෙලාවල් තියෙනවා යාළුවනේ, කම්පැනි එකක් තමන්ගේම ෂෙයාර්ස් මිලදී ගන්නවා. මම එදා JKH එක ගැන කතා කරලා දී කියලා දුන්නා, ජෝන් කීල්සොල්ලින් ගැන. විශේෂයෙන් තමන්ගේම කොටස් මිලදී ගැනීම කරනකොට යම් යම් බලපෑම් සිද්ධ වෙනවා කොටස් මිල ඉහළ පහළ යෑම සඳහා. හරි. change of the directorate කියන්නේ සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනස් වීම සිද්ධලා දිනන. දැන් මෙතන ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙනස් වීමත් සිද්ධලා දිනවා. මනා බෑන්ක් එකේදී මෙන්න මේක දිනයයි ඒව සඳහන් වෙලා තියෙනවා. පල්ලයට ගියාම මෙන්න වැදගත් වෙනවා. මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා ඊයේ දවසේ කියන්නේ 18 වෙනිදා මගේ මිත්‍රයෙක් මේ YouTube එකේම නාලිකක් බල, කොහොමද අපි සමාගමක කොටස් කොච්චර මිලදී ගත්තද, කොටස් කොච්චර විකුණනාද කියලා හොයාගන්නේ කියලා. හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එමේ, දැන් ඕගලන්ට මම මුලදීම දවස්වල කතා කරා යාළුවනේ, මේ cse.lk top gainers ලා losers ලා කියන කතා කරද්දී මෙතනදී මෙන්න මෙතනදී අපිට ලොකු ඩීටේල් එකක් ගන්න බෑනේ. අපිට මේකෙන් තියෙන මිල වැඩි වුණා, මෙතනින් කියන්නේ මිල අඩු වුණා, එච්චරයිනේ. නමුත් මෙන්න මේ ඩේලි රිපෝට් එකේ මෙතනට ආවට පස්සේ අපිට ප්‍රධාන වශයෙන්ම දැක් ගන්න පුළුවන් වෙනවා අදාළ සමාගමේ කොටස් කොච්චර විකුණුනාද, කොටස් කොච්චර මිලදී ගැනීම සිද්ධ වුණාද කියලා. උදාහරණයක් පෙන්නන්නම්. මම මේ AIA ඉන්ෂුරන්ස් ගැන කතා කරන්නේ, හේතුව එක ගනුදෙනු වීමක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ ඇක්කින්ස් ස්පෙන් හෝල්ඩින් සමාගම, එහෙම නැත්නම් හෝටල් ASPN එක සමාගම විදිහට ගත්තොත් මේ ඇක්කින් ස්පෙන් හෝටල් සමාගමේ කොටස් 500ක් ගැනීම කළා තියෙනවා 26.80කට.
ඊළඟට කොටස් 100ක් මේ විකිනීම් සිද්ධලා දෙනවා 26ටකට. කොහොමද මම මෙතනදි විකිනීමක් සිද්ධ වුණාද නැද්ද කියන එක හොයාගත්තේ කියලා කිව්වොත් එහෙම යාළුවනේ බලන්න මේ 500ක් මිලදී ගන්න තියෙන 2080ට 2680ට 100ක් 2660ට. ඒකෙන් පේනවා 720ක් අඩුවෙන් තමයි සෙල් එකක් වෙලා තියෙන්නේ. ඊළඟට 200ක් 2650ක් තවත් 200ක් සෙල් එකක් වෙලා තියෙනවා. ඒකට තවත් මිල අඩු වෙලා 1686ක් තවත් පස්සට සෙල් එකක් වෙලා තිනවා. හැබැයි එක පාට් කවුරු හරි එක්කෙනෙක් 27යි 20ට බයි එකක් සිද්ධ වෙලා තිනවා කොටස් 100ක. ඕක තමයි අපි ප්‍රධාන වශයෙන් හොයන්නේ. මෙහෙම නෙමේ සාමාන්‍ය මේක ඇත්තටම ප්‍රාථමික ක්‍රමයක්. මේ හොයන ක්‍රමය අපිට ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට ගියාට පස්සේ නම් මේක පහසුවෙන්ම දෙක බලා ගැනීම හැකියාව තියෙන. අපි ඉදිරි පාඩම් වලදී ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකටත් අපි ඉක්මනට යමු. මේ තියෙන ඇක්සස් ඉන්ජිනියරින් සමාගම එක රුපියල් 16ට ට්‍රේඩ් වෙලා තිනවා කොටස් 2000ක් අරගෙන 1590ට 5000 ගානක් ආයෙත් 16 ගාන 16කට 10500 ඔය වගේ විදියට මිල ඉහළ පහළ යෑම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මිල ඉහළ පහළ යෑම දිගන් දැවැන්ත මේ අපි කිව්වොත් AEL එකේ ලකුවට කොටස් මිල දී ගැනීම සිද්ධ වෙලා තියෙන හින්දා තමයි ලොකු ලිස්ට් එකක් මේ විදියට පල්ලෙහාට පල්ලෙට හැදිලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට පුළුවන් කොච්චර කොටස් සංඛ්‍යාවක් ගනුදෙනු වුණාද, කොච්චර කොටස් සංඛ්‍යාවක් විකුණුණාද, මිල දී ගැනීම සිද්ධ වුණාද කියන එක යාළුවන්ට දැනගන්න. හරි. ඉතින් ওই කාරණේ හැම කම්පැනි එකකටම අදාළයි. මේ A තියෙනවා, C තියෙනවා, ඒ ආකාර ආදී පිළිවෙලට තියෙන හැම කම්පැනි එකම කොටස් කොච්චර ගනුදෙනු වුණාද නැද්ද කියන එක සඳහන් කරලා තියෙනවා මේ report එකේ. ඉතින් පල්ලෙහාට පල්ලෙට ගියොත් එහෙම සම්පූර්ණම කම්පැනිස් කියන උගලන්ට අවබෝධයක් ගන්න පුළුවන්. දැන් මේකේ පැහැදිලි කරන්න දෙයක් තියෙනවා යාළුවනේ. දැන් මේ main board එක කියන්නේ එකක්. ඊළඟට තියෙනවා දිරිසවි board එක කියලා කියන. කියන්නේ සාමාන්‍ය ලොකු සමාගම් නෙවෙයි නම් අපි ඒක දිරිසරි බෝඩ් ගැන මම ඉස්සරහට කතා කරන්නම්. දැන් ප්‍රධානම සමාගම් ගැන කතා කරොත් ප්‍රධානම සමාගම එහෙම නැත්නම් වැඩිපුරම ගනුදෙනු සිදුවෙන සමාගම් අපි හඳුන් ඉන්නේ මේන් බෝඩ් එකේ. ඊළඟට දිරිසවි බෝඩ් එකේ තමයි ඉන්නේ සාමාන්‍ය ලොකු මූල්‍ය ප්‍රාප්තණයක් නැති සමාගම් වැටෙන්නේ මේ දිරිසවි බෝඩ් එකට. ඒ දෙකේ වෙනස මම ඉස්සරහ තව පැහැදිලි කරන්නම්. ඒක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. හරි. දැන් මෙතන ටෝටල් ට්‍රේඩ්ස් වලට යනවා. ටෝටල් ට්‍රේඩ්ස් වලින් කියවෙන්නේ මෙතන ටෝටල් ට්‍රේඩ් අරකම තමයි. හැබැයි වෙනස දැනටමත් ඔයගලන්ට පෑදෙලි වොච් ලිස්ට් එකේ සමාගම් වල ගනුදෙනු සිද්ධ වෙච්ච මිල ගණන් තමයි මෙතනින් සඳහන් කරලා තියෙන්නේ කියන එක මතක තියාගන්න. හරි. තවත් පල්ලයට ආවත් ඔච්චරම තමයි. මේ තියෙන්නේ මෙන්න මේ තියෙනවා සාරාංශය. මෙන්න සාරාංශය කියලා කියන්නේ මෙන්න උදාහරණයක් ගන්න. දැන් මේ තියෙන්නේ කැටගරීස් අනුව තමයි යාළුවනේ ඩේලි report එකේ බෙදලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ bank finance and insurance category එක මෙතන. තව පල්ලයට ගියොත් එහෙම අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ තියෙන finance and insurance category එක. මේ තියෙන beverage food and tobacco category. ඔය විදියට categories වලින් බෙදලා තියෙනවා. මම මේකේ මුල්ම එක ගන්න banks finance and insurance අවස්ථාව ගන්න කතා කරමු. මෙන්න main board එකේ ඉන්න AIA insurance සමාගම මෙතනින් තියෙන සමාප්ත මිල කියන්නේ දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා. අපි මීට කලින් මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරා මගේ යාළුවන්ට මෙන්න මේ පිටුවේදී. මෙන්න මේ පිටුවේ ගැන අකුරක් නැහැ කියලා දුන්නා. මේකේ කියවෙන්නේ ඔයගොල්ලෝ උඩටම ගියොත් එහෙම බලා ගන්න පුළුවන් symbol share volume trade volume previous close open high. මෙන්න මේකෙන් කියවෙන කතාන්දරය තමයි සිංහලෙත් එක්ක මෙතන සඳහන් වෙන්නේ. සමාප්ත මිල කියන්නේ close price එක. අද දවසේ දෙකමාරට ආසන්න වෙද්දී ගනුදෙනු නවත්තනකොට මිල ගණන් තමයි මෙතනින් දක්වලා තියෙන්නේ. ඊළඟට ගනුදෙනු අවසන් වතාවට ගනුදෙනු සිද්ධ වෙනකොට තිබුණු මිල. ඊළඟට මෙතනදී කතා කරන last trade date එක, ඒ කියන්නේ අන්තිමට සිදු වෙච්ච දවස. ඊළඟට උපරිම මිල, අවම මිල, විදේශීය වශයෙන් කොච්චර මිල දී ගැනීම සිදු. මේක මෙතන positive point එකක් තියෙන යාළුවනේ පැහැදිලි කරගන්න. මොකද මෙන්න මෙතන අපිට කවුද බයි කරේ, ලංකාවේයිද බයි කරේ, පිටරට ෆොරිනර්ස්ලාද බයි කරේ කියන එක ගැන තොරතුරක් ගන්න බෑ. හැබැයි මේ ඩේලි report එකේ අපිට පුළුවන් විදේශීය තැන්පත් ප්‍රමාණය ගැන හොයන්න. නිකුත් කළ ප්‍රමාණය, පිරිවැටුම, මුළු ප්‍රාග්ධනීකරණය, CDS ප්‍රමාණය කියන ඒවා කරුණු කාරණා සියල්ල මෙතන දැනගැනීමේ හැකියාව තියෙනවා කියන එක මතක තියාගන්න. මේක ඉතාමත් වැදගත් වාර්තාව. විශේෂයෙන්ම මට අපිට වැදගත් වෙනවා මෙන්න මේ විදේශීය තැන්පතු සාමාන්‍ය සමහර සමාගම් වල වැඩි නම් ලොකු ඉෆෙක්ට් එකක් තියෙන. හැබැයි ඒ වගේම අනිත් පැත්තට මතක තියාගන්න විදේශීය තැන්පතු එළියට අදින්න ගත්තට පස්සෙත් සමාගම කොටස් වල මිල ගණන් ඉතා සීග්‍රයෙන් පහළට වැටෙනවා කියන එකත් මතක තියාගන්න. එතකොට ඔයගලන්ට පේනවා මේ විදේශීය තැන්පතු ගැන කතා කරනකොට. ඉතින් ඔක පල්ලෙහාට යනකොට අපිට බලා ගන්න පුළුවන් ওই විදියටම කැටගරීස් වලට මෙන්න එනවා. ආයිතර වොච් ලිස්ට් එකේ ඉන්න සමාගම් බේවරේජ් ෆුඩ් ඇන්ඩ් ටොබැකෝ ආහාර සම්බන්ධයෙන් chemical and pharmacies වලට අදාළ සමාගම්, ඊළඟට fund සමාගම්, engineering සමාගම්, health care,
හොටෙල් ඇන් ට්‍රවල්ස් තියෙනවා මෙතන. ඊළඟට තවත් පල්ලෙහාට ගියොත් ඒත් එහෙමමයි වෙනසක් තියෙනවා. වෙනසකට තියෙන්නේ අර දිවිස අවිසා මේ වොච් ලිස්ට් මේන් බෝඩ් කියලා බෙදලා තියෙන එක විතරයි. ওই විදිහට පල්ලෙහාට ගියොත් මේ තියෙන්නේ මෙතනක් තියෙන ලෑන්ඩ් ඇන් ප්‍රොපර්ටි ඊළඟට මැනුෆැක්චරින් ওই විදිහට තව පල්ලෙහාට යමු. මොකද එකම දේ තියෙන්නේ ගොල්ලන්ට ගියොත් බලන්න පුළුවන් කැටගරිස් වලට වෙනස් වීම කියන එක විතරයි මෙතන සඳහන්. හරි මෙතනින් කතාව අවසන් වෙනවා. එතනින් එහාට ගියාට පස්සේ තියෙන්නේ මේ තියෙන්නේ අර මං කියපු කැටගරිස් පොදුවේ සමාගම් ගැන නෙමෙයි. අපි කියනවා ඒ සමාගම් වල බෙදපු කාණ්ඩ, උදාහරණ බැංක් සයිඩ් එකේ ඒවා, ෆුඩ් සමාගම, කෙමිකල් ෆන්ඩ් ඒ වගේවල අද දවසේ කොච්චර ගනුදෙනු වුණාද, කලින් දවසේ කොච්චර ගනුදෙනු වුණාද, සමස්තයක් විදිහට මේ ගනුදෙනු සංඛ්‍යා ගැන තමයි මෙතන වාර්තාවෙන් දැක්වෙන්නේ. තව පල්ලෙහාට ගියොත් එහෙම ඒත් එහෙමයි ණය තැන්පතු ඩිබෙන්චර්ස් ගැන සඳහන් වෙනවා මේ ටිකේදී. ඊළඟට මෙතන සඳහන් වෙනවා දෛනික සාංගමික ණය විචලන, ඒ කියන්නේ ණය ගමන් කිරිපු ආකාරය, ණය සම්බන්ධයෙන් අපිට බැංකු ශාස්ත්‍රයේ තමයි වැඩිපුරම කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපිට ලොකු බලපෑමක් ඇති වෙන්නේ අනිත් සමාගම් වල ගනුදෙනු කරද්දී. ඊළඟට මේ දිගටම දිගටම දිගින් දිගටම ගියොත් ওই කාරණා තමයි තියෙන්නේ. ඊට අමතරව තව තියෙනවද? ඒත් ඒවා තමයි. කර්මාන්ත මේකේ තියෙන්නේ ඊට පස්සේ පරිඳක්ලා ඉතින් කර්මාන්ත සමූහයෙන් සංඛ්‍යා දත්ත තමයි තියෙන්නේ. ඔටෝමොබයිල් වල කොහොමද බැංකින් සයිඩ් එකේ ඒ වෙළඳපොළ ප්‍රාග්ධානී කොහොමද කියලා ලොකු කතන්දරයක් අපිට වැදගත් වෙන්නේ නැහැ මේ කාරණේදී. දෛනික කොටස් මිල වැඩිවීමෙන් මේ කියන කාරණා තමයි මෙතන සම්පූර්ණයෙන්ම දක්වලා තින්නේ. මම වැදගත්ම දේවල් ටික විතරක් අද දවසේ කතා කරන හින්දා පල්ලෙන් පල්ලයට යනවා යාළුවනේ. නමුත් ඕගොල්ලෝ මේක කියවන් යද්දි මොන හරි දෙයක් මට මිස් වෙලා තියෙනවා නම් ඔයාලට ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්නට හැකියාව තියෙනවා. මම මේ බලන්නේ වැදගත්ම කොටස් ටික. මොකද ඉදිනදා ගනුදෙනු කරද්දී අපිට ඕනම ටික නැහැ. හරි පල්ලයට ආවට පස්සේ මේ කියපු වචනවල නිර්වචන සහ සටහන් සඳහන් වෙනවා. ඔයගලන්ට එදිනෙදා ගනුදෙනු කිරීම කරද්දී මේ වචන තේරුම්ගෙන ඉන්න එක බොහොමත් වටිනවා. ඉතින් මේ තොරතුරු ගැනත් ඔයගොල්ලන්ට මෙතනින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙන එක ඉතා වැදගත් වෙනවා. සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් වචන තුනෙන්ම ඔබට පුළුවන් මේ හැකියාව තියෙනවා මේ තොරතුරු ලබා ගන්න. ඊළඟට මෙතන සඳහන් වෙනවා මේ ආයෝජකයන්ගේ අනිකුත් බ්‍රාන්චස් තියෙන තැන්, තරවකාර බ්‍රාන්චස් ඒවා තියෙන තැන් සඳහන් වෙනවා. ඒවා ගැනත් ඔයගොල්ලන්ට බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඔය සියලුම තොරතුරු ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඩේලි රිපෝට් එකක් රීඩ් කරාට පස්සේ. හරි යාළුවනි, එතකොට මේ දවසේ කතා කරේ ඩේලි රිපෝට් එක ගැන. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නක් තිබුණොත් ඉදිරිපත් කරන්න. අද ටිකක් වේගෙන් මම කරා කියලා හිතනවා. නමුත් ඉතින් මේ ඩේලි රිපෝට් එක දවස් 3ක් තිස්සේ අපි අද ගා හිටියේ. එහෙම නැත්නම් කාලය ගත කරා වැඩි. වහාම අලුත් පාඩමකට යන්න ඕනේ හින්දා අදින් මේ ඩේලි රිපෝට් එක ඉවර කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. විතරනේ මේ කොටස් වලද පොඩි සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. මට ඒවට උත්තර දෙන්න. ඉතින් ඊළඟ වීඩියෝකින් හම්බ වෙමු සියලු දෙනාටම. සුභම සුබ දවසක්.